අද විවිධ බංකුලොත් දේශපාලන අවතාරයන් තමන්ගේ වාසිය සඳහා මේ රට තුළ වර්ජන රැල්ලක් ඇතිකරමින් ජනතාව අපහසුතාවයට පත්කිරීමේ කූට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තියෙනවා. රජයේ සේවකයන් පමණක් නෙව අපගේ අහිංසක ආබාධිත සොල්දාදුවන් පවා ඒ තමන්ගේ පටු දේශපාලන අරමුණු සඳහා උපයෝගී කරගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 10කට වැඩි කාලයක් යුද්ධය වවාගෙන කාපු ඒ පසුගිය රජයේ අය අද යළි වතාවක් ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු කළා. අත වශයෙන්ම අපිට මතකයි ආණ්ඩු බලය දශකයකට ආසන්න කාලයක් තිබුණත් ඒ අපේ රණවිරුවන් තමන්ගේ පටු දේශපාලන වාසිය සඳහා පාවිච්චි කරා මිසක් ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. විශේෂයෙන්ම අපිට මතකයි එදා අපි වෙනුවෙන් අපි කියලා රණවිරුවන්ගේ අරමුදලක් ඇති කරා. හන්දියක් ගානේ දැන්වීම් පළ කරා. විශේෂයෙන්ම අපේ ඒ රණවිරුවන්ට තියෙන ගෞරවය නිසා සාමාන්‍ය මිනිස්සු පවා මේට ආධාර කරා. ඒ වගේම මහා පරිමාණයේ ආධාර ලැබුණා. කෝටි ගානක අරමුදලක් තිබුණත් අද ඒ අරමුදලේ මුදල් වලට මොනවා වුණාද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. ඊට පස්සේම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ අරමුදල බාරව හිටියේ. එහෙමනම් එතුමාට අද ජනාධිපති අපේක්ෂකයා හැටියට යුතුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. මෙන්න මේ විදිහට රණවිරුවන් උපයෝගී කරගෙන දේශපාලනය කරත් මේ රජයෙන් තමයි රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු ඒ අයට ලැබිය යුතු දීමනා පවා ලබා දුන්නේ. පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරන වෙලාවේ අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවිය යුතු දීමනා අවුරුදු 20කට පස්සේ ඉහළ නැගුණා. ජනාධිපතිවරණයක්